ගරු කතානායකතුමනි, 2022 අවුරුද්ද ඉතාමත්ම තීරණාත්මක අවුරුද්දක් වුණා අපි සිල් දිනාටම. ඒවගේම කෝවිඩ් වසංගතයෙන් රට හිම්බත් වෙලා තිබුණා. ඒවගේම ආයෙත් රට පටන් ගන්නකොට ඉතා බරපතල දේශපාලන කුණාටුවක් රට තුළ හැමුවා. හට් එකම බීට් තමයි මේ DSI beat fashion relak. ආර්ථිකය කඩාගෙන වැටුණා. ඒවගේම රටේ ආර්ථිකය වගේම ජාතික ආරක්ෂාවත් බිඳ වැටුණා. අද බංගලිදේශ රත් වූ ඉරණම අපේ රටට පැය කිහිපයකින් අත්වෙන්න තිබුණ අවස්ථාවක් තිබුණා. හැබැයි මේ එදා වෙච්ච සිද්ධි දාමය එක රැයකින් සිද්ධ වුණේ නෑ. මාර්තු 31 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ගෙදරට ගහන වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රාත්‍රී 8ට විතර කතා කරලා කිව්වා මේ ගේ ළඟ කලබලයක් වෙන පොඩ්ඩක් ගිහිල්ලා බලන්න කියලා. ඊට පස්සේ මම ඒ ස්ථානට යනකොට විශාල පිරිසක් ඒවට රැස් වෙලා හිටියා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට නැවත කතා කරලා කිව්වා එවකට හමුදාපති වෙලා හිටපු ශවෙන්ද සිල්වා මහත්තයා කතා කරලා කියන්න මේ ළමයි විශාල පිරිසක් එනවා කියලා දැනගන්න ලැබුණා. ඒක නිසා හමුදා රථ එහෙම නැත්නම් යුද්ධ ටැංකි කීපයක් දාලා හරි පාරවල් බ්ලොක් කරලා තියන්න කියලා. මම ඒ වෙලාවේ ඒ යුද හමුදාපතිතුමාට කතා කරලා මේක කිව්වාම කිව්වේ මන්ත්‍රීතුමා මේක දේශපාලන ප්‍රශ්නයක්, ඔබතුමාලගේ ආධාරකරුවන්ගෙන ඉන්නලා පොළොවලින් හරි ගහලා මේක පාලනය කරන්න මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා. මෙන්න මෙහෙම තමයි මේ සිද්ධිය පටන් ගත්තේ මම වගකීමෙන් කියන්නේ. ඒ වගේම තමයි ඊට පස්සේ මැයි 9 වෙනිදා බරපතල සිද්ධියක් ඇති වුණා. ඒ වගේම ගෝල්පේස් පිටියට යන්න කලින් උදෑසනම අරලියගහ මන්දිරයට පැමිණි බස් රථවල අංක ටික දිවයින පුරා වට්ස්ඇප් මාධ්‍ය මගින් ප්‍රචාරය වුණා. ඒවගේම රාත්‍රිය වෙනකොට අපි කනගාටු වෙනවා ගෝල්පේස් පිට්ටනි ඉතාමත්ම අවාසනාවන්ත සිද්ධියක් ඇති වුණා. නමුත් මැයිම් 9 රාත්‍රිය වෙන විට අස්ති බිහිසුන් තත්ත්වයක් ඇති වුණා. රට අරාජික වුණා, ජාතික ආරක්ෂාව බිඳ වැටුණා. ඒවගේම අපි ගොඩක් අයට දැන් මෙන්න මේ සිද්ධිය අමතක කරන්න ගොඩක් උත්සාහ කරනවා. ඒවගේම රාත්‍රිය කොපමණ අරාජික වුණාද කියනවා නම් විජේදාස රාජපක්ෂ අපේ ඇමතිතුමා මට කතා කරලා කිව්වා මදුර මගේ ගේ ගිනි තියන්න තියෙන අවදානමක් තියෙනවා, කෝට්ටේ ෆයර් බ්‍රිගේඩ් එක සූදානම් කරලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මෙන්න මේ වගේ අවාසනාවන්ත තැනක තමයි එදා රට තිබුණේ. අපේ මන්ත්‍රීවරයෙක් ඝාතනය වුණා. වෙල්ගම අපේ හිටපු ඇමතිතුමාට මන්ත්‍රීතුමාට මාරාන්තික ප්‍රහාරයක් එල්ල වුණා ඒ වෙලාවේ එදා රාත්‍රියේ. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි, මම විශේෂයෙන්ම මේ වෙලාවේ මේ මතක් කරනවා හර්ෂණ සිල්වා මැතිතුමත් ඉන්න වෙලාවේ එතුමත් 2022 මැයි 10 වෙනිදා ට්විටර් පණිවිඩයක් මගින් එතුමාගේ ට්විටර් සමාජ ජාලාවේ පණිවිඩයක් දාලා තිබුණා මේ සිටුවේෂන් එක ග්‍රේව් ගොයින් ටු බී අන් ඉවිලබල් ජයන්ටික් චැලෙන්ජස් ෆෝ එනිවන් ටු සේව් ශ්‍රී ලංකා ගෝටා ගෝ කියලා එතුමා ටැක් කරලා දාලා තිබුණා. ඉතින් මම කියන්නේ ඒ මැයි 9 වෙනිදා රට අරාජක වුණාට පස්සේ මේ රට බාර ගන්න ආරාධනා කරා හිටපු ජනාධිපතිතුමා, හැබැයි කවුරුත් බාරගත්තේ නැහැ. ඒකට මනාව සහතික වෙන ඔප්පු කරන්න පුළුවන් සාක්ෂිය තමයි අපිට මේක බාර ගන්න බෑ, මේක ඉතාමත්ම බාර ගන්න පුළුවන් මට්ටමක නැහැ, ඒ අභියෝගය බාර ගන්න පුළුවන් මට්ටමක නැහැ. ඒ වගේම රටේ ආර්ථිකය සහ ආරක්ෂාව ඉතාමත්ම දරුණු විදිහට කඩාගෙන වැටලා ඒ නිසා මේක බාර ගන්න පුළුවන් මට්ටමක හැකියාවක් අපිට නැහැ කියන අදහසක් විශේෂයෙන්ම ඒ විපක්ෂය තුළින් ජනිත වුණා. හැබැයි අපේ වාසනාවට ජනාධිපතිතුමා අගමැතිකම බාරගත්තා. ඒ වගේම අපි ඒ මාස දෙක ඇතුළතදී තවත් අවාසනාවන්ත සිදුවීම් මාලාවකට මුහුණ දුන්නා. විශේෂයෙන්ම ජූලි 9 වෙනිදා තමයි ඉතන කතානායකතුමත් හොඳටම දන්න ඔබතුමා අපිට පහුගිය දවස් කීපයකදීම පාර්ලිමේන්තුවේ ඒ තොරතුරු සභාගත කරා, පැහැදිලි කරා. ජූලි 9 වෙනිදා තමන්ගේ සේනාධි නායකයව ආරක්ෂා කරගන්න බැරි හමුදාවක් අපිට හිටියේ, තමන්ගේ රටේ පුරවැසියාව ආරක්ෂා කරගන්න බැරි, තමන්ගේ රටේ දේපළ ආරක්ෂා කරගන්න බැරි අවාසනාවන්ත යුද්ධ හමුදාපති
සභාපතිවරු අවාසනාවන්ත ආරක්ෂක ප්‍රධානීන් හිටපු රටක් අපිට තිබුණේ. හැබැයි අපේ වාසනාවට අපේ රටේ මිනිස්සුන්ගේ වාසනාවට ඒ වෙලාවේ මේ රටේ හිටියා මේවට මුහුණ දෙන්න පුළුවන් අගමැතිවරයෙක්. ඒ වගේම අපි දැක්කා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන සුනිල් හඳුන්නැති මැතිතුමා පාර්ලිමේන්තුව ළඟට ඇවිල්ලා ජනතාව උසිගැන්නුවා. ඒ වන විටත් ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන, ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන, ඒ වගේම අගමැති කාර්යාලය අත්පත් කරගෙන ජනාධිපති අගමැතිතුමා ඒ වගේම රනිල් අගමැතිතුමාගේ ගෙදර ගිනි තියලා ඒ පිරිස ඒ කැරලිකරුවන් ඒ ත්‍රස්තවාදීන් පාර්ලිමේන්තුව ළඟට ඇවිල්ලා ජනතාව උසිගන්නන්න පටන් ගත්තා. විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල ලයිව් මේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරමින් සජීවීව අදහස් ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුව වට කරන්න එන්න කියලා පැහැදිලි ඉල්ලීමක් කරා. ඒක තවදුරටත් අද උදෑසන ලාල්කාන්ත ඒ සහෝදරයා තහවුරු කරා. මොකද එතුමා අද කියනවා අපිට එදා අවස්ථාවක් තිබුණා අරගලේ අපි පාර්ලිමේන්තුවට හරවන්න ගියා. ඉතුරු වෙච්ච පාර්ලිමේන්තුවෙන් බිඳ වැටුණු කුළුණ නැවත ගොඩ නැගුවා. ගෝට පන්නපු එක එකෙන් සත පහක වැඩක් උනේ නැහැ. එතකොට පැහැදිලිවම අද බංගලිදේශර අත්වල දින ඉරණම උදා කරන්න ඒ පිරිස පැහැදිලිවම වැඩපිළිවෙලක හිටියා කියන එක ගරු කතානායකතුමනි අද උදෑසන සියලුම මාධ්‍යවල ලාල්කාන්ත තහවුරු කරා. ඉතින් ඒක නිසා මේ වගේ ත්‍රස්තවාදී කාලකන්ණි අමනෙයින්ට තවදුරටත් මේ රටේ දේශපාලනය කරන්න ඉඩ දෙනවා නම් මේ රටේ ජනතාව ඉතා අවාසනාවන්තයි. මොකද එදා පාර්ලිමේන්තුව වට කරලා අද අපිට පේනවා එදා පාර්ලිමේන්තුව වට කරා නම් කොහොමද හැසිරුනේ කියලා. අද බංගලාදේශ පාර්ලිමේන්තුව ඇතුලේ ඒ ත්‍රස්තවාදී කණ්ඩායම හැසිරෙන විදිහට අද අපි දැක්කා විශාල මනුෂ්‍ය ඝාතනයන් වෙලා තියෙනවා. වැටවල් වල පාලං වල මිනි එල්ලලා තියෙනවා. හැබැයි අන්නේ ඝාතනයේ තමයි මේ සියලු දෙනා අරැන්නේ. ඒක නිසා තමයි එදා ඩුගේගොඩදී අනුර කුමාර මැතිතුමා කිව්වා අපිට මේ ආණ්ඩු ව්‍යවස්ථා නීති රීති අනපනත් වැඩන්නේ. මේ පහ පොළවේ තියෙනවා දේශපාලනයක්. අපි අන්නේ දේශපාලනය කරන්න කියලා. ඒක නිසා පැනලා ගිය මිනිස්සුන්ටත් ත්‍රස්තවාදීන්ටත් හොඳ උත්තරයක් දුන්න ජනාධිපතිතුමා මේ රට බාර අරගෙන. ඒ වගේම අපිට මතකයි අපේ කතානායකතුමා කියනවා හමුදා කුමන්ත්‍රණයකුත් මේ අරාජිකත්වයේ පිටිපස්සේ තිබුණා. ඒ හිටපු හමුදා ප්‍රධානියෙන් බලපෑම් කරා අපි රට බාරගෙන කරගෙන යන්නම් ඔබතුමාලා තනතුරු වලින් අයින් වෙන්න කියලා කතානායකතුමා එහෙම කිව්වා නේද කතානායකතුමනි. ඉතින් එහෙම අරාජිකත්වයේ රටක් බාරගත් ජනාධිපතිතුමා ඉතා හොඳින් මේ රට මේ අවුරුදු දෙකේදී පාලනය කරා. ඒ වගේම විශේෂයෙන්ම මම කියන්න කැමති මේ රටේ ජනතාවට ජනාධිපතිතුමාගේ මේ කාර්ය සාධනය ගත්තට පස්සේ 2022ට සාපේක්ෂව 2024 වෙනකොට ඉතාමත්ම ඉහළ කාර්ය සාධනය මේ රටට ගෙනල්ලා දීලා තියෙනවා. විශේෂයෙන් මම ඒක යම්කිසි සංඛ්‍යාලේඛන ප්‍රමාණකින් ඉදිරිපත් කරන්නම්. ඒ වගේම 2022 දරුණු ලෙස බිඳ වැටුණු ආර්ථිකයට 2023 යම්කිසි ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරා. විශේෂයෙන්ම මේ වෙන විට රට සැලකිය යුතු මට්ටමකට ස්ථාවර බවක් පෙන්නුම් කරගෙන ගියා. ඒ වගේම රාජ්‍ය ආදායම ඉහළ යාම වියදම් පහළ වැටීම 2024 මැද වෙන විට රාජ්‍ය මුල්‍යාංශයේ ශක්තිමත් බවක් පෙන්නුම් කරලා තියෙනවා. ඒ වගේම රුපියල ශක්තිමත් වුණා. ඒ වගේම රජය ගැන සමහර ප්‍රතිසංස්කරණ නිසා පාඩු ලබන සමහර රාජ්‍ය ආයතන 2024 මුල් කාර්තුවේ විශේෂයෙන්ම මුල් මාස 4 කතානායකතුමනි ඉහළ කාර්ය සාධනයක් පෙන්නුවා. විශේෂයෙන්ම 2023 පළමු කාර්තුවේදී ආර්ථිකය 10.7% හැකිලුණා. හැබැයි 2024 පළමු කාර්තුවේදී 5.3% ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරා. ඒ වගේම මේ අවුරුද්දේ පළමු මාස 4 වන විට කෘෂිකර්මාන්තය, ඒ වගේම සේවා ආර්ථිකය, ඒ වගේම විශේෂයෙන්ම කර්මාන්තාංශයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කළා තියෙනවා. විශේෂයෙන්ම ධාන්‍ය වගාව, මිරිදිය දීවර කර්මාන්තය සහ සත්ව නිෂ්පාදනයේ 1.1% වර්ධනය වෙලා තියෙනවා. ඉදිකිරීම් කර්මාන්තය බලවත් ලෙස කඩාගෙන වැටුණා. අපි සියලු දෙනාම දන්නවා. ඒ වගේම පතල්ලා කැණීම් නිෂ්පාදන කර්මාන්තය ඔක්කොම 2023
පළවෙනි කාර්තුවට එමන පලනි මාස හයට සාපේක්ෂව දෙදා විසි අතරයේදී සීයට විසි අතර සීයට එකොලාා දසම අටකින් වර්ධනය වුණා. හැබැයි පස්සුගිය වසරේ දෙදා විසිතුනේ පළවෙනි කාර්තු එමනත පලනි කාර්තු දෙක තුළදී සීයට විසි අතරයි දසම තුරකින් හැකිලිච්ච ඒ කර්මාන්තා විශේෂෙන්ම කෘෂිකාර්මාන්සය සීයට එකොලා දසම අටකින් වර්ධනය වුණා. ඒවගේම නවාතන් සැපයි. ඒවගේම ආහාරපාන රක්ෂණ සේවාවන් දෙදස් විසිතුනේදී සියයට හතරයි දසම හයකින් හැකිලුණා. ඒවගේම කතානායකතුමනි දෙදස් විසි අතරයේදී ඒ වර්ධනය සියයට දෙකයි දසම හයක වර්ධනයක්. ඒවගේම මම වෙලාවේදී කොළඹ පාරිභෝගික මිලදර්ශනයේ කාරණා කීපයක් දත්ත කීපයක් ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම මතුපිට උද්ධමනය 2023 වර්ෂයේදී 6.4ක් වුණා 100ට. ඒ වගේම 2024දී 1.7ක ප්‍රමාණයට අඩු වුණා. ඒ වගේම කෙසේ වෙතත් ඒ ආර්ථිකයේ සැඟව තියෙන උද්ධමන ප්‍රවණතාවය අපි ආර්ථික දත්ත අනුව නිරීක්ෂණය කළාට පස්සේ 2024 ජනවාරි මාසයේදී 102.2ක් පැති උද්ධමනය ජූනි මාසයේ වන විට ඒ 4.4ක ප්‍රමාණයකට යම්කිසි වර්ධනයක් ඇති වුණා. ඒ වගේම අපි දැක්කා ඒ කලබල කාලේ වෙලාවේදී ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික අනාගත ආර්ථික ඇමතිතුමා ප්‍රවෘත්ති සාකච්ඡා තියලා කියන විදේශ ප්‍රේෂණ එවන්න එපා කියලා ජනතාව උසිගැන්වීමක් උලප්වීමක් කරා. හැබැයි කතානායකතුමනි ඒ ගෝලීය ඉහළ ඉල්ලුම අනුව ඒ ගෝලීය ප්‍රවණතාවයන් අනුව අපි 2023ට සාපේක්ෂව 2024දී ඉතා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන තියෙනවා. විශේෂයෙන්ම අපනයන අංශය ගත්තොත් එහෙම 2024 පළමු මාස හය තුළ අපනයන ඉපැයීම් ඇමරිකන් ඩොලර් මිලියන 6144ක් වෙලා තියෙනවා. දළ වශයෙන් 104.7ක වර්ධනයක්. ඒ වගේම මේ අවුරුද්දේ පළමු මාසයේ ආනයන වියදම ඇමරිකන් ඩොලර් මිලියන 8684යි. ඒ කියන්නේ 106.4කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. වෙළඳ හිඟය 2023 පළමු මාසයේදී ඩොලර් මිලියන 2289ට සාපේක්ෂව 2024දී ඩොලර් මිලියන 2540 දක්වා පුළුල් වෙලා තියෙනවා. ඒ වගේම විදේශ ප්‍රේෂණ ගත්තාම මම කලින් කිව්වා වගේ කොපමණ බලපෑම් ආවත් කොපමණ උස්සිගැන්වීම් කරත් 2023දී ඇමරිකන් ඩොලර් මිලියන 2822ට සාපේක්ෂව 2024දී ඇමරිකන් ඩොලර් මිලියන 3144ක් දක්වා විදේශ ප්‍රේෂණ ලංකාවට ආවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන අපිට පහුගිය 2022 වර්ෂයේදී අපේ රට සංචාරක කර්මාන්තය තුළ තින්නේ රතු දත්ත ලේඛනය. විශේෂයෙන් මේ රටට යන්න එපා. ඒ වගේම රක්ෂණ සහතිකයක් දෙන්න බෑ. මේ රට බලවත් අනාරක්ෂිත තත්ත්වයක තියෙන්නේ. ඒ වගේම අරාජික තත්ත්වයක තියෙන්නේ කියලා ඒ සංඛ්‍යා ලේඛන තොරතුරුත් එක්ක විදේශ තානාපති සේවාවන් ඒ වගේම විදේශ රටවල් ප්‍රචාරණයක් දියත් කරා. හැබැයි ජනාධිපතිතුමා රට භාරගත්තට පස්සේ ඉතා හොඳින් මේ රටේ ආර්ථිකය කළමනාකරණය කරා වගේම ආරක්ෂාව තහවුරු කළා. ඒවගේ මහජනතාවගේ ජන ජීවිතය ඉතාමත්ම ශක්තිමත් කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඉන්දියාවේ වගේම රුසියාවේ එංගලන්තේ ජර්මනයේ චීනයේ ප්‍රංසේ සංචාරකින්ගේ පැවිණීම ඉතාමත්ම ඉහළ වර්ධනයක් පෙන්නුම් කළා. කතානායකතුමනි 2023 පළමු මාස 6දී ඩොලර් මිලියන 875ක් උපයන්න පුළුවන් වුණා වගේම 2024දී පළවෙනි මාස 6 තුල පමණක් ඩොලර් මිලියන 1556ක් ඒ කියන්නේ 178ක වර්ධනයක් සිද්ධ කරගන්න පුළුවන් වුණා. ඒ වගේම සංචාරකයන් පැමිණීම ගත්තොත් එහෙම අර ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා අරාජික වෙච්ච ඒ වගේම හමුදා කුමන්ත්‍රණ කරන්න කියලා අරාජික වෙන්න ගිය රට බලවත් ලෙස ආරක්ෂාව තහවුරු කිරීම තුළින් අද අපේ රටේ 2023දී පළවෙනි මාසයේ සංචාරක 6,24,800ක් ආවට 2024 පළවෙනි මාසයේ විතරක් සංචාරක 10,10,000ක් පැමිණියා. ඒ කියන්නේ 161ක සංචාරක වර්ධනය මේ රටේ පෙන්නුම් කරා. ඒ වගේම ගරු කතානායකතුමනි රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳවත් විශ්ලේෂණ කීපයක් අපි විශ්ලේෂණ කීපයකට අපි අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්
විශේෂයෙන්ම 2023 මුල් මාස 6දී රුපියල් බිලියන 1314ක් ඒ වගේම 2024දී රුපියල් බිලියන 1800ක් ඒ කියන්නේ රාජ්‍ය ඒ ආදායම ගත්තොත් එහෙම 141.5ක වර්ධනයක් වෙලා තියෙනවා විශේෂයෙන්ම මේ සඳහා දායක වෙච්ච මේ රටේ පුද්ගලික හා රාජ්‍යාංශයේ සියලුම පුරවැසියන්ට රජය වෙනුවෙන් මගේ ගෞරවනීය ආචාර්ය පුදගන්නෝ මේ ජනතාව එක එක විපක්ෂයෙන් නගන බේගල් පෙළඹවීම් උසිගැන්වීම් ගණන් ගන්නේ නැතුව රජය කෙරෙහි ජනාධිපතිතුමා කෙරෙහි පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ කණ්ඩායම කෙරෙහි තියෙන විශ්වාසය මත ජනතාව ඒ තමන්ගේ ඒ කැපකිරීම කළා මෙන්න මේ තැනට රට ගේන්න උදව් කරා ඒ සම්බන්ධයෙන් මම නැවත වතාවත් මේ රටේ ජනතාවට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම කතානායකතුමනි බදිවිව්‍යය ප්‍රගතිශීලී හා පුළුල් කිරීම සඳහා ප්‍රතිපත්තිය ක්‍රියාමාර්ග රැසක් ආණ්ඩුවෙන් ගෙනාව ඒවා ඉතා ධනාත්මක ලෙස මේ රටේ ආර්ථිකයට බලපෑවා විශේෂම 2024 පළමු මාස 6දී බදු ආදායම රුපියල් බිලියන 1700කින් ඉහළ ගියා ඒ කියන්නේ 142.6ක වර්ධනයක් වාර්ෂික ඇස්තමේන්තුවෙන් 144.7ක වර්ධනයකට ළඟා වෙන්න පුළුවන් වෙලා තියෙනවා ඒ වගේම වැට් බද්ද 85.4ක් රේගු ආනයන බද්ද 154.1ක් විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 77ක ප්‍රමාණයකින් පළවෙනි මාස 6දී සැලකිලි ලෙස වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි 2024 පළමු මාස 6දී ආදායම් බදු 116.3කින් නිෂ්පාදන බදු 142.6කින් සමාජ ආරක්ෂණ බදු 115.3කින් වරාහ ගුවන්තොටුපළ සංවර්ධන බදු 106.7කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අනේකුත් බදු ආදායම 143.5කින් වැඩි වෙලා තියෙනවා. වාර්ෂික ඇස්තමේන්තුවේ 63.4කට ළඟා වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ඉතා සාධනීය කාර්ය සාධනයක් අපි මේ වෙලාවේ වාර්තා කරලා තියෙනවා. ඒ වගේම බදු නොවන ආදායම 130.4කින් වැඩි වෙලා තියෙනවා. වාර්ෂික ඇස්තමේන්තුවෙන් 152.7ක ඉලක්කයකට ළඟා වෙලා තියෙනවා. ඒ වගේම 2023 පළවෙනි මාස 6 රාජ්‍ය වියදම රුපියල් බිලියන 2559යි. හැබැයි 2024දී රුපියල් බිලියන 2463යි. 103.8කින් පහළ ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මේකට හේතු කීපයක් අපි නිරීක්ෂණය කරලා තියෙනවා. විශේෂයෙන්ම රජය අයවැය හිඟේ පියව ගන්න ගත්ත වැඩපිළිවෙල, ඒ වගේ මූල්‍ය විනය ශක්තිමත් කිරීමට ගත් වැඩපිළිවෙල ඒකට හේතු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් දායක වෙච්ච සිළු දනාටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පුනරාවර්තන වියදමන් රුපියල් බිලියන 2325 සිට 2218 දක්වා 104.6කින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම වැටුප්පා වේතන වියදම රුපියල් බිලියන 480කින් ඒ කියන්නේ 104.4කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉංගනමැතිව පාරිභෝගික ගෙයිම් නිසා විශ්‍රාම වැටුප 10.8කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. මොකද විශේෂයෙන්ම පහුගිය කාලේ අපි දැක්කා 2023 වර්ෂයේ 2022 වර්ෂය ගත්තාන් පස්සේ විශ්‍රාමික විශාල කනගාටුවකට දුකටපත් වෙලා තිබුණ මේ ඔවුන්ගේ ඒ ගෙවීම් සම්බන්ධයෙන් ප්‍රමාද වීම ඒක නිසා ඒවා හිඟයකින් තොරව රජයට ගෙවන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම සමාජ සුබසාධන සමාජ ආරක්ෂක වැඩසටහන අස්වැසුම වැඩිහිටි දීමනා ඒ වගේ වකුගඩු රෝගී දීමනාව ආබාධිත දීමනාව ආබාධිත සෙබළුන්ගේ දීමනාව ගැමිණි මාතා දීමනාව සඳහා ඒ වගේම පොහොර සානාධාර පාසල් නිල ඇඳුම් සඳහා රුපියල් බිලියන 213ක් වැය කරලා තියෙනවා. ව්‍යවසායක කාර්ය සාධනය ගත්තොත් එම් කරු කතානායකතුමනි ඉතා ඉහළ කාර්ය සාධනයක් අපි 2023 පළවෙනි මාස 6ට සාපේක්ෂව 2024දී අපි දැකලා තියෙනවා. ඔබතුමයි කාලය අවසන් වෙන්නේ. විශේෂයෙන්ම මට තව තප්පර 30ක් ලබා දෙන කරු කතානායකතුමනි විදුලි ගාස්තු ගැළපීම ඉන්ධන මිල සූත්‍රය මගින් රාජ්‍ය ව්‍යාපාර ශක්තිමත් කාර්ය සාධනයක් කරලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන රාජ්‍ය විසායක 52ක 2023දී වාර්තා කළ ආදායම රුපියල් බිලියන 144යි. හැබැයි 2024දී බිලියන 185ක් ලබාගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මම නැවත වතාවක් ජනාධිපතිතුමාටත් රජයටත් විශේෂයෙන්ම මේ කටුක අවස්ථාවේදී මේ අභියෝග අරගෙන මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනිහිල්ලා ජනතාව වෙනුවෙන් වැඩ කරපු රජයේ සියලුම මැති ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට, රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට, රටේ ජනතාවට මම ස්තුතිවන්ත වෙනවා. අද ජනාධිපතිතුමා ගැන විශ්වාසය තියපු නිසා අපේ රට බංගලි දේශයක් වුණේ නැහැ. ඒ වගේම හඳුන්නේ තිලට
එවගේම අනුර කුමාරලාට මේක අරාජික කරලා තමන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කර ගන්න බැරි වුණා. ඒ වගේම සමහර හමුදා කුප්‍රකට හමුදා නිලධාරීන්ගේ හමුදා කුමන්ත්‍රණ වළක්වන්න පුළුවන් වුණා. ඒ වගේම කථානායකතුමනි ඔබතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා බය නැතුව ඍජු තීරණ අරගෙන අරාජික වෙච්ච අවස්ථාවේදී සැබෑ කථානායක වේරෙක් විදිහට මේ රටට වැඩ කරා. ඒක නම් මගේ ගෞරවණීය ස්තුතිය පුද ගන්නවා. ඒ වගේම මම මේ 2022 පස්වෙනි මාසේ මැයි මාසේ 10 වෙනිදා හර්ෂඩ් සිල්වා මැතිතුමා එතුමාගේ ට්විටර් පණිවිඩය මගින් ඒ කරපු ප්‍රකාශය අපි මම සභාගත කරන මොකද ඒක රටේ ජනතාව දැනගන්න ඕන. මේ වෙලාවේ රටේ අභියෝග අරගන්න නැතුව පැනලා ගියේ කොහොමද කියලා මේ අභියෝග අරගන්න නැතුව බොහොම ස්තුතියි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.